හොඳයි. සියලු දිනාටම ජය වේවා. සියලු දිනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනාවකින් අපි තවත් කෙටි පණිවිඩයකටයි එකතු වෙන්නේ. ඒ අනුව අද ඉස්සරහින් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ මේ සතිය වඩන කෙනෙක්. ඒ වගේම මේ මීඩියා ලිටරසි කියන මේ තොරතුරු පිළිබඳව එවම් ප්‍රකාශ කිරීම සම්බන්ධව ක්‍රම සහ නාලිකා සම්බන්ධ අවධියක් ඇති කර ගන්න කැමති කෙනෙක්. කොහොමද එදිනෙදා වැඩ කරනකොට සතිය පිහිටවන්නේ? එදිනෙදා වැඩ කරනකොට මේ තොරතුරු පිළිබඳ අවදි භාවය ඇති කරගන්නේ කියන එකටයි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඒකේ තොරතුරු පිළිබඳ අවධානය නැත්තම් තොරතුරු පිළිබඳව සාක්ෂරතාවය කියන පදනම දීලා පණිවිඩය දීලා අපි පොඩ ඉඳගෙන බැලුවා. ඉඳුරන් වහලා මම වෙමි කියන එකේ, මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකේ. ඊට පස්සේ අපි සංසන්දනය කළා ඇවිදිනකොට ඇද්දයක් අරගෙන කනඩත් යම් යම් තොරතුරු ලැබෙද්දී ඇවිදීම ක්‍රියාත්මක කරන ගම අපි කොහොමද ලැබෙන තොරතුරු සහ ඒව වාර්තාකරණය පිළිබඳව මේ ඇතුල් පැත්ත බලන හැටි, තොරතුරු ලෝකේ බාහිරට යන්න ඉස්සෙල්ලා ඇතුළත බලන හැටි. ඉතින් ඒකේ පොඩ්ඩක් ඉස්සරහා තමයි අර විදියට සතිමත් වෙන්න උත්සාහ කරන සති දරුවෙක් හෝ සතිපවුලේ සමාජිකයෙක් මේ ඉදින්දා සාමාන්‍ය කටයුතු කරන ගම කොහොමද ලැබෙන තොරතුරු පිළිබඳ පොත් ලැබීමක් කරන්නේ? නැත්නම් ඉවවා න්‍යාය පත්‍රයකට වෙනවද නැද්ද කියලා බලා ගන්න. ඉතින් අපි ඉඳගෙන ඉන්න වෙලාව අතහරිමුකෝ. ඇවිදින් සතිමත් වෙන වෙලාව අතහරිමුකෝ. අනිකුත් වැඩ අපි කරනවනේ, යනකොට, එනකොට, කනකොට, බොනකොට, අත නමනකොට, ඉස්සරහා බලනකොට, පැත්ත බලනකොට කොහොමද මේ තොරතුරු වල channels මාරු වෙන හැටි? අපි අර කීප විදිහට වල්සත්තු 6 දෙනා එකින් එක තට්ටු මාරු දාන හැටි ආනෙකදියා බලනකොට කවුද මේ න්‍යාය පත්‍රය හදන්නේ කියලා බැලුවොත් අපිට හරි බංකොලොත් හිතක් පහළ වෙනවා. අපිට කිසි පාලනයක් නැහැ. ඔහේ සිද්ධ වෙනවා. ඒ නිසා සමහරු එක බලන්ටත් බයයි. ඔන්න මම ඒක ආයෙත් කියනවා, අපිට පාලනයක් නැති බව දැනගන්න බලන්ටත් බයයි. නැවත මේ සතිපවුලේ සති දරුවන්ට අවිනායක බැඳ දැනගත්තට බය වෙන්න දෙයක් නැහැ. ඒක දැනගත්තේ නැත්නම් අපිට උත්තර දෙන්න බෑ. බාහිර ලෝකේ තොරතුරු ගැන කතා කරන්න ඉස්සලා තමන්ගේ තොරතුරු දැනගැනීමේදී එදිනදා වැඩවලදී සතිමත් වීම උගවරනේ පශ්චාත්තාප වෙන සුළුයි. නමුත් අපි ඒකට දැනගෙන ගියොත් දැන් අපි දන්නවා කොවිඩ් තියෙනවා කියලා, අතේ කොවිඩ් තියෙනවා කියලා කොහරි ගෑවිලා අපි ඒක නහය ගා ගන්න නැති වෙන්න, අපි කායි කටේ ගා ගන්න නැති වෙන්න, ඇහි ගා ගන්න නැති වෙන්න අපි එක අද්දක හොදලා දාන එහෙම නැත්නම් අල්ලන්නේ නැතු ඉන්නවනේ. දන්නවනම් අති විස බීජ තියෙනවා කියලා අපි ගාගන්නේ. ආන්නේ වගේ තමයි මේ ඇහ කන දිව නාසය කය මන කියන ඔක්කොම ඇදලා තියෙන වෙලාවක අපි එදිනදා වැඩ කරනකොට අවදි වෙලා ඉන්නවනම් මේ දේවල් වලින් අකටයුතුකම් වෙනවා, නු අරුචි දේවල් වෙනවා, නොහැකි දේවල් කෙරෙන්න වෙනවා. මේ තැන්වලදී රුචි, හැකි, යුතු දේවල් කෙරෙනවා. අන්නේ පිළිබඳව පොඩි හැසිරීමක් කරන්න, ජීවිතයේ සංවිධානයක් ඇති කරගන්න, පිටකොන්දක් ඇති කරගන්න ඉදින්දා වැඩවලදී සතිමත් වෙන්න. සතිමත් වෙනකොට ප්‍රායෝගිකව ඒ කරන්නට කියන්න පුළුවන් අපි ඊ කතා කරපු විදිහට මේ ඇවිදිනකොට පොළවේ පය වැදීම සම්බන්ධවනේ හිත යොදන්නේ මූලස්ථානයේ විදිහට, මූල කර්මස්ථානයේ විදිහට. දැන් අපි හිතාගමු මේ පතුල් විතර නෙමෙයි අතුල් පතුල් දෙකම ගන්නවයි කියලා. අපි යමක් අල්ලනකොට ඔරලෝසුවේ නෑ දොරේ බෝලේ අල්ලන වෙලාවක, හැන්ඩල් එක අල්ලන වෙලාවක, අතේ හැරමිටියක් ගන්න වෙලාවක, ඇඳක් ගෑරපුවක් අල්ලන වෙලාවක කොහොමද දැනගන්නේ කියලා? මේ පහයට නෙවෙයි අහුවෙන්නේ. මේ අල්ලන දේ රවුන්ද, සීතලද, ගොරෝසුද, අහුනාද නැද්ද, කෝපයක් අතනට අත ගැල වැටිච්ච හැටි බලනකොට පේනවා මේ අතුල් පතුල් දෙක ස්පර්ශක දෙකක් වගේ. අපි දන්නවනේ කැරපොත්ත යනකොට ස්පර්ශක බිම ගගා ගගා යනවනේ. ඒ වගේ තමයි අපේ අතුල් පතුල් වලින් මේ සංනිවේදන ගන්නවා. මේක මේ අතුල් පතින් වලින් පතුල් වලින් ගන්න සංනිවේදී ඉතාමත් තීක්ෂණව සිද්ධ වෙනවා අන්ධකාරය වැඩ කරද්දී.
අපි අතගාල වැඩක් කරනවා කියලා හිතන්නේ. මද අඳුරේ ටෝච් එක හොයනවා කියලා හිතන්නේ. මද අඳුරේ යතුරු කැරල්ල හොයනවා කියලා හිතන්නේ. බලන්න අත ගෑවෙනකොටම අතට ඇස් දෙකක් තිනවා. ඉතින් වගේ කෑම කනකොට නානකොට අපි ටික ටික කරලා තිනවනේ. පුංචි පුංචි ක්‍රියාකාරකම් නැත්තම් වීඩියෝ බලලා තිනවනේ. නැත්තම් ඒ බලන්න සතිපාසල අපේ නාලිකාවට ඇවිල්ලා සතිපාසල විශේෂම වෙබ්බවෙ අඩවිය ගිහිල්ලා බලනකොට ඔන්න තේරෙන පටන් අරගනි මේ අතින් අත ගන්න දේ පයින් හැප්පෙන දේ අපේ මනසේ ලොකු චිත්‍රකට එකතු වෙනවා. එකතු වෙලා තමයි අපි ඒ දේ තහවුරු කරගන්නේ. සාමාන්‍යයෙන් අපින් කෙරෙන්නේ දැකපු දේ අතගාලා බලනවා. අතගාපු දේ දකින්න. ওই ඉන්ද්‍රිය දෙකකින් තමයි යෝජනා ඉස්තර වීමෙන් අපි දැක්කා ප්‍රත්‍යක්ෂණේ කලයි කියලා කියන්නේ. අර මදාඳුරේ කරනකොට දැක්කත් මදි අතගෑවත් මදි. එතකොට මේ සතිය උප්පරීමට ඇවි. ඒක හොඟ දෙනෙක් දන්නේ නැහැ. හොඟ දෙනෙක් හිතනවා එළිය තියෙන එක හොඳයි කියලා. හොඳයි. නැත්තම් ඒත් හොඳයි. ඉතින් ඕකෙදි හිතන දිව හැපෙන වෙලාවක්. ඕකෙදි හිතෙන්ද පය පැකිලෙන වෙලාවක්. ඕකෙදි හිතාගන්න අත කැපෙන වෙලාවක්. ඒක වෙනවත් එක්කම අපි දැනගන්න හැටි. දැනගන්නකොටම ශරීරය ස්වභාවයෙන් මේකට බෙහෙත් කරගන්න පටන් අර ගන්නවා. අපි ප්‍රථමාධාර දෙනවා. ආන්නී වැඩ කරන හැටි ආ බලනකොට පේනවා විශාල තොරතුරු සංනිවේදනයක්. ඒ අතරේ සතිමත් කෙනායි තොරතුරු පිළිබඳව සාක්ෂර භාවයක් ඇති කරගත්තාම පේනවා මේ එක පුද්ගලයෙක් කියලා කියන්නේ ප්‍රධාන තොරතුරු මධ්‍යස්ථානයක් වාගේ. එනිසා ස්වයංක්‍රීය තොරතුරු උපමාරු මධ්‍යස්ථානයක් වාගේ. දන්නේ නැතිකමයි ප්‍රශ්නේ. දැනගම කරනවා නම් දැනගෙන කරනවා නම් මේ දේ තේරුම් අරගන්න පුළුවන් මිනිස්සෙක් කියලා කියන්නේ පුදුමාකාර හැකියාවල් ඇති පුදුමාකාර තොරතුරු තොගයක් හසුරුවන ඒකේ අර පාලකයෙක් නැතිකම විතරයි තියෙන්නේ සතිය නැතිකොට. සතිය තියෙනකොට ඔක්කොම වාර්තාගත වෙනවා. වාර්තාගත වෙලත් ගොඩාක් කල් යනවා ඒවා සංවිධානය කරලා වාසියට හරව ගන්න. සංවිධානය කරලා වාසියට හරව ගන්න. දැන් ඔය මීඩියා ලිටරසි කියන මට්ටමේදී සංවිධානය කිරීමක් වාසියට හැරවීමක් නෑ දැනගන්නවා. මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා. ඒක සඳහායි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ක්‍රම සහ නාලිකා දැනගන්න ඕන තොරතුරු ප්‍රසිද්ධ වෙරන ප්‍රකාශ කරන පළ කරන. ඒක දැනගත්තොත් තේරෙවි ඔය ප්‍රවෘත්ති වල කියන හුඟ දේවල් ওই සිද්ධියට වෙලා නැහැ. ඒක හරිය ලියන කෙනාගේ කියන කෙනාගේ ඒ නාලිකාවේ මූලික ප්‍රතිපත්ති අනුව තමයි මේ විදිහට යන්න පටන් අරගන්නේ. ඉතින් ඒක නිසා තමන් තුල සිදුවෙන මේ තොරතුරු ප්‍රමාණය සහ ඒ තොරතුරු හැසිරවීම සම්බන්ධව විස්තර නම් ඇති වෙන්න තියෙනවා. අපි කිව්වොත් මේ මූලධර්ම සම්බන්ධ පොත්වල. නමුත් ඒක හසුරන්න ඉස්සලාම අපි ඒකට විවෘත වෙන්න ඕනේ. ඒ විවෘත වීම සිදුවෙන්නේ මේ සතිමත් කෙනාට විතරයි. හැබැයි ඒකේ වටිනා කැලක් තියෙනවා. ඒක වාක්‍යයක් තියෙනවා කියන්නේ ඒ තිදුවෙන තොරතුරු දැනගත්ත තොරතුරු කාට හරි කිව්වේ නැත්නම් වාර්තා කරේ නැත්නම් අපිට ආනිසංස නැහැ. ඒ නිසා අපි මේ කරන වැඩපිළිවෙලේ ඒ තොරතුරුට අවදි වෙන්න අවදි වෙලා ඒවා වාර්තාගත කරන්න එහෙලි කරන්න අන්න එතකොට අපිට පුදුම හැකියාතොගයක් ලැබෙනවා. ඒ දේ ගැන බලාපොරොත්තුෙන් ඉදින්දා දවසේ කටයුතු වලදී සතිමත් වෙන්න තොරතුරු පිළිබඳව අවදි වෙන්න කියලා අපි මෙතනින් මේ පණිවිඩය සමාප්ත කරනවා. ආශිර්වාද දෙනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සතිපාසල පදනමෙහි ඉදිරිපත් කිරීමකි.